අපිට විශාල සම්මත් තිබ්බ සදි ප්‍රේමදාස මැතිතුමා අපේක්ෂක වශයෙන් පත් කරන්න. ඒ සටනේ ලොකුම සහයෝගය අපි ලබා දුන්නේ දිගම්බර මැතිතුමා, මනෝ ගණේෂ් මැතිතුමා, රාධාකෘෂ්ණ මැතිතුමා, අරවින්ද කුමාර මැතිතුමා එතුමී නායකයෝ. අපි ගරු කරනවා මෙතුමාලට, මෙතුමාලා ප්‍රතිපත්ති ගරු කරව. මේ රටේ අනාගතය, මේ රටේ සංවර්ධනය ඉටු කරන්න මෙතුමාලා සිංහව වගේ කෙලින් හිටගත්තා. මහින්ද රාජපක්ෂට තියෙන්නේ ජාතිවාදී විතරයි. යුද්ධය අවසන් කරාට පස්සේ පුළුවන් තරම් රටේ මිනිස්සු ඇඬුවා. බොරු රටරති නාගරයක් පෙන්නුවා. එතුමා යුද්ධය අවසන් කරලා රූපවාහිනියට ඇවිල්ලා මේ වගේ මයික් එකක් තුමා ඔබට කිව්වේ. අපි හාමුදුරුවනේ බලවත් මගේ රට. දෙවොලවත් මගේ රට. ඉවරද? දැන් තමයි අපිට තේරෙන්නේ මොකද්ද කිව්වේ? මේක බලමුවත් අපේ බැසිල්ලාගේ, ගෝටලාගේ, යෝෂිතලාගේ නාමාලගේ රටය. මේක කාලගන්නේ තොපේ නෙමෙයි. මේක රාජපක්ෂලාගේ අපේ රට කියන එකයි අපිට රාජපක්ෂ මහත්තයා කොකා පෙන්නලා කියලා තියෙන්නේ. අයි අපි සජිත් ප්‍රේමදාසව සහයෝගය දෙන්න මොන අටද? එතුමා පියා අපිට ලංකාවේ 1988 කාලයේදී ප්‍රවසිභාවයේ නැති කට්ටියට ප්‍රවසිභාවය ලබලා දීලා තිනවා. ඊට පස්සේ තමයි වතුකර ජනතාව අපිට ඡන්දයි දීලා තිනවා. ඒ ඡන්දය හොඳ ආකාරයෙන් පාවිච්චි කරන්න ඕන නම් අපිට යුතුයකමක් තියෙනවා. එතුමා මේ අවස්ථාවේ නැති වුණොත් එතුමාගේ පුතාට මේ ඡන්දය දීලා අපි අපේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.